සමගි ජනසන්ධානයේ ජනරලියක් සමන්තුරේ නගරයේදී පැවැතුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරී නැතුළු පිරිසක් සහභාගී වුණා. මේ සම්මන්තුරේ මැතිවරණ බල ප්‍රදේශයේ ජීවත් වන ඔබ සියලු දෙනාටම ප්‍රධාන වශයෙන් පණිවිඩ දෙකක් දෙන්නට කැමැතියි. අපි අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන තුල ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය මේ අනාදී සියලුම වැඩසටහන් වල තිබුණු හොඳ ගුණාංගයන් එකතු කරගෙන අපි අදහස් කරනවා අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. අවුරුදු දෙකක වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මේ සම්මන්තුරේ කොට්ටාසේ ගොවිතැනේ නියැලෙන විශාල ප්‍රමාණයක් ජනතාව සිටිනවා. ගොවි ජනතාවගේ අපි අනිවාර්යෙන්ම ඔබගේ වගා ණය කපා හරින්නට කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම පැහැදිලිව කියන්න කැමතියි, වී ගොවීන්ට සාධාරණ ස්ථාවර මිලකුත්, පාරිභෝගිකයට දරාගත හැකි මුදලකට සහල් මිලදී ගැනීමට වී ගොවියත් රැගෙන පාරිභෝගිකයත් රැගෙන වැඩපිළිවෙලකට අපි මුල පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර මඩකලපුව එරාවුරු නගරයේදී සමගි ජනසන්ධානයේ තවත් ජනරලියක් පැවැත්වුණා. ජාතික සමගිය අපේ ගමනේ ප්‍රධාන අරමුණයි. ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ කිසිම භේදයකින් තොරව අපි අපේ ජාතික ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙන යනවා. හැම ජාතියකටම, හැම ආගමකටම ඒ තියෙන අයිතිය අපි ආරක්ෂා කරන. මතක් කරන්න කැමති, කොරෝනා කෝවිඩ් සමයේ ඒ රට රජය මුස්ලිම් ජනතාවගේ, ඉස්ලාමීය ප්‍රජාවගේ ඒ භූමිදාන අයිතිය ඒ වෙනුවෙන් අපි පෙනී සිටියා. WHO එකේ නිගමන තුල ඉස්ලාමීය ප්‍රජාවගේ ඒ භූමිදාන අයිතිය වෙනුවෙන් අපි එකට හිටගත්තා. එදා ආණ්ඩුව ඉස්ලාමීය ප්‍රජාවට, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව ජාතිවාදී, ආගම්වාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොට ජාතික පක්ෂයක් හැටියට මහපාරට බැහැලා මේ රටේ මුස්ලිම් ජනතාවගේ, ඉස්ලාමීය ජනතාවගේ ආගමික අයිතිය, සංස්කෘතික අයිතිය වෙනුවෙන් පෙනී හිටියේ සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. හැම ජාතියක් වෙනුවෙන්, හැම ආගමක් වෙනුවෙන් අපි ඒ යුතුකම ඉෂ්ට කරනවා. ඒ වගේම මම කියන්න කැමති, පලස්තීන ජනතාව ඊශ්‍රායල් රටේ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දෙන මොහොතේ පලස්තීන ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන අපි නැගී සිටියා. පලස්තීන ජනතාව සමූල ඝාතනයකට, මහා සංහාරයකට ලක් කරන්නට කිසිම අයිතියක් නැහැ. පැහැදිලිව අපි කියන්න කැමති, යුනයිටඩ් නේෂන්ස් ජෙනරල් ඇසෙම්බ්ලි රෙසලූෂන් 242338 යටතේ රටවල් දෙකක් හැටියට ඊශ්‍රායලයක්, පලස්තීනයක් සහෝදරත්වෙන්, මිත්‍රශීලීත්වෙන් යාබද රටවල් දෙකක් හැටියට සාමකාමීව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපේ රජයක් තුල නිෂ්පාදන කර්මාන්ත අපි මඩකලපු දිස්ත්‍රික්කයට ගෙනෙනවා. පළමුවෙන්ම මඩකලපුවට, පදිරිප්පුවට, කල්කුඩා කියන ආසන තුනට, ඉන්පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශ 14ම, කර්මාන්ත ශාලා 14ක් ආරම්භ කිරීම අපේ රජයේ අරමුණයි.